Hi everyone, I'm Chanak Ishara. Today we are going to learn how to use the two conjunctions so and because. ඉතින් ඔබ දන්නවා so සහ because යන සම්බන්ධක පද එහෙම නැත්නම් conjunctions එකම අදහස ප්‍රකාශ කිරීමට භාවිත කරනවා නමුත් භාවිත කළ යුතු ආකාරය වෙනස්. Because යන සම්බන්ධක පදය ගත්තොත් සිංහල තේරුම එහි නිසා යන සිංහල අර්ථය තමයි ඊට තියෙන නිසා. ඒ වගේම because හා සම්බන්ධ වාක්‍යයෙන් ඒ කියන්නේ because වලට පසුව යෙදෙන වාක්‍යයෙන් නිතරම අපිට දෙන්නේ යම් දෙයක් සඳහා වූ හේතුව. සල් උදාහරණයක් ගත්තොත් I went to bed early because I was tired. I went to bed early because I was tired. අතීත කාලේ වාක්‍යයක් I went to bed early මම වේලාසෙන් නිදර ගියා. Because I was tired මම මහන්සියෙන් සිට නිසා. ඔබ දන්නවා was were කියන්නේ am ඉස්සා යන be ක්‍රියාපද වල අතීත ස්වරූපයන් දෙක. I am tired මට මහන්සි. We are tired අපිට මහන්සි අපි මහන්සියෙන් ඉන්නේ. She is tired ඇයි මහන්සියෙන් ඉන්නේ. ඉතින් ඔබ දන්නවා I was tired කිව්වහම එහි අදහස මම මහන්සියෙන් හිටියේ. Because I was tired කිව්වහම එහිත් අදහස මම මහන්සියෙන් සිටි නිසා. ඒ වගේම මේ because හා සම්බන්ධ වාක්‍ය නිතරම අපිට මුලට යොදන්නත් පුළුවන්. Because I was tired I went to bed early because I was tired මම මහන්සියෙන් සිටි නිසා I went to bed early මම වේලාසනින් නිදට ගියා. නමුත් ලිවීමේදී සම්බන්ධක පදය සහිත වාක්‍යෙන් අපි ආරම්භ කළොත් ඒ වාක්‍යයකට කොමාවක් යොදනවා. කොහොමද මේ අදහස so භාවිත කරමින් ප්‍රකාශ කරන්නේ? හරි සරලයි. I was tired so I went to bed early. I was tired මම මහන්සියෙන් හිටියේ so I went to bed early. ඉතින් ඒක නිසා මම වේලාසනින් නිදට ගියා. So යන සම්බන්ධ පදයෙන් සිංහල තේරුම ඉතින් එම නිසා යන අදහස තමයි දෙන්නේ. ඒ වගේම so හා සම්බන්ධ වන වාක්‍යෙන් ඒ කියන්නේ so වලට පසුව යෙදෙන වාක්‍යෙන් අපිට දෙන්නේ නිතරම යම්සි දෙයක ප්‍රතිඵලය. ඒ වගේම තමයි වෙනත් conjunctions වගේ නෙමෙයි so හා සම්බන්ධ වාක්‍යෙන් අපිට වාක්‍ය ආරම්භ කරන්න බෑ. ප්‍රධාන වාක්‍යයට පසුව තමයි අනිවාර්යයෙන්ම so හා සම්බන්ධ වාක්‍ය යෙදෙන්නේ. මේ තවත් අවබෝධ වීම සඳහා අපි තව උදාහරණ කීපයක් අරගෙන බලමු. He didn't go to work because it was raining hard. He didn't go to work. අතීත කාලයේ නැතාර්ථේ වාක්‍යයක්. ඔහු වැඩට ගියේ නැහැ. He didn't go to work. හේතුව තමයි because it was raining hard. ධාරානිපාත ලෙස වහිමින් තිබු නිසා. Because හා සම්බන්ධ වාක්‍යෙ නිතරම අපිට දෙන හේතුව. It was raining. වහිමින් තිබුණේ. Past continuous. අතීත කාලයේ වෙමින් තිබූ දෙයක් හඟවන වාක්‍යයකට ආව. It was raining hard. Hard යන adverb එකෙන් මෙහි දෙන්නේ ධාරානිපාත ලෙස මහයෙන් කියන අදහස. It was raining hard. මහයෙන් වහමින් තිබුණේ. Because it was raining hard. ධාරානිපාත ලෙස වහමින් තිබුණ නිසා. අපිට ඒ වාක්‍යෙන් ආරම්භ කරලා මේ අදහස ප්‍රකාශ කරන්නත් පුළුවන්. කොහොමද කියන්නේ? Because it was raining hard, he didn't go to work. Because it was raining hard, ධාරානිපාත ලෙස වහමින් තිබුණ නිසා he didn't go to work. ඔහු වැඩට ගියේ නැහැ. So යොදල කොහොමද මේක ප්‍රකාශ කරන්නේ? හරි සරලයි. It was raining hard, so he didn't go to work. It was raining hard, මහයෙන් වහමින් තිබුණේ. So he didn't go to work. ඉතින් ඔහු වැඩට ගියේ නැහැ. ඉන්පසු අපි බලමු සරල වර්තමාන අදහසක්. ඒ කියන්නේ present tense, simple present tense අදහසක් අරගෙන Pavani gets higher marks at the exams because she studies hard. Pavani gets higher marks at the exams. Pavani විභාග වලදී ඉහළ ලකුණු ලබා ගන්නවා because she studies hard. ඇය මහන්සි වී පාඩම් කරන නිසා. ඔබ දන්නවා simple present tense වලදී කතු ඒකවචන වන විට අනිවාර්යයෙන්ම ක්‍රියාවකට s යොදනවා. simple present tense අතාර්ථ වාක්‍ය වලදී වාක්‍යයේ ක්‍රියාව කරන පුද්ගලයා කියන්නේ උක්ත කතු ඒකවචන වන විට ක්‍රියාවත් අපි ඒකවචන ස්වරූපයෙන් තමයි තියෙන්නේ. ක්‍රියාව ඒකවචන ස්වරූපය අපි කොහොමද හදාගන්නේ? s යන ප්‍රත්‍යය එකතු කරගෙන. සමහර ක්‍රියාපදවල s විතරක් එකතු වෙනවා. සමහර ක්‍රියාපදවල es එහෙම නැත්නම් ies එකතු වෙලා එහි ඒකවචන ස්වරූපය හදනවා. ඒ නිසා තමයි මෙහි get යන ක්‍රියාපදයේ ඒකවචන ස්වරූපය gets, study යන ක්‍රියාපදයේ yin වෙලා ies යෙදෙන්නේ studies. මොකද පවනි සහ she යන උක්ත කර්තෘ ඒකවචන නිසා. ඉංග්‍රීසි භාෂාවේ හැටි ඔබ ඒ දන්නවා. Pavani gets higher marks at the exams. At the exams විභාගවලදී gets higher marks ඉහළ ලකුණු ලබා ගන්නවා. Pavani gets higher marks at the exams because she studies hard. She studies hard. ඇය මහන්සිලා පාඩම් කරනවා. මෙහිදී hard යන adverb එකෙන් දෙන්නේ ධාරානිපාත ලෙස යන අදහස නෙමෙයි.
මහන්සි වියන දහස she studies hard එය මහන්සි වී පාඩම් කරනවා because she studies hard කම සම්පූර්ණ වාක්‍ය තේරුම එය මහන්සි වී පාඩම් කරන නිසා right අපිට ඕන නම් because යන because හා සම්බන්ධ වාක්‍ය මුලින්ගෙන ප්‍රකාශ කරන්නත් පුළුවන් කොහොමද කියන්නේ because she studies sorry because Pavani studies hard she gets higher marks at the exams because Pavani studies hard because Pavani මහන්සි වී පාඩම් කරන නිසා she gets higher marks at the exams ඒ විභාගවලදී ඉහළ ලකුණු ලබා ගන්නවා මේ වාක්‍ය ලිවීමේදී මම පවනි සහ ශී යන පද දෙක මාරු කළා හේතුව තමයි වාක්‍යය වඩා අර්ථවත් කිරීම සඳහා පුද්ගලයාගේ නම මුලින් සඳහන් කළ යුතු නිසා පවන යන පදය ඉස්සරහට ගත්තා එහිදී අදහසට හානියක් වෙන්නේ නැහැ මොකද පවනි සහ ශී යන හඟවන්නේ අපි එකම පුද්ගලයා නිසා වාක්‍යය තවත් අර්ථවත් වෙනවා සොයද මින් කොහොමද මේක ප්‍රකාශ කරන්නේ හරි සරලයි Pavani studies hard, so she gets higher marks at the exams. Pavani studies hard, Pavani mahansula paadam karanawa, so she gets higher marks at the exams. Itin ema nisa e vibhagawaladi ihala lakunu laba ganawa. Inpasu man gannam ekinekata wenas wakrata deekak sahita adahasa. The teacher will not blame us because we have done one activity. The teacher will not blame us. Guruthume apita banin ekak naha. Because we have done one activity. අපි එක ක්‍රියාකාරකමක් කරලා තිබෙන නිසා මුල් වාක්‍ය future tense negative blame can be no the teacher will not blame us ගුරුතුමිය අපිට බලන එකක් නැහැ because we have done one activity අපි එක ක්‍රියාකාරකමක් කරලා තියෙන හින්දා කරලා තිබෙන නිසා ඔබ දන්නවා has a උපකාර ක්‍රියාපද විදියටත් ඊට පසු යෙදෙන ක්‍රියාපදය ප්‍රධාන ක්‍රියාපදය past participle වලින් භාවිත වෙන්නේ present perfect යන වාක්‍ය රටාවේදී we have done one activity අපි ක්‍රියාකාරකමක් කරලායි තියෙන්නේ because we have done one activity අපි එක ක්‍රියාකාරකමක් කර තිබෙන නිසා ඒ වාක්‍ය මුලින් ප්‍රකාශ කරන්නත් පුළුවන් because we have done one activity the teacher will not blame us එහෙම නැත්නම් the teacher won't blame us ඔබ දන්නවා will not යන්නේ short form එක won't because we have done one activity අපි එක ක්‍රියාකාරකමක් කරලා තියෙන හින්දා the teacher won't blame us ගුරුතුමිය අපිට බලන එකක් නැහැ කොහොමද මේ අදහස සොයදුවින් ප්‍රකාශ කරන්නේ we have done one activity so the teacher will not blame us we have done one activity අපි එක ක්‍රියාකාරකමක් කරලායි තියෙන්නේ so the teacher will not blame us ඉතින් ඒක නිසා ගුරුතුමිය අපිට මයින් එක නැහැ මම හිතනවා මේ සියලු පැහැදිලි කිරීම ඔබට ඉතා හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා ඉතින් so saha because when when පටලවා ගන්න නැතුව පාවිච්චි කිරීමට ඔබට හැකියාව තිබිය යුතුයි ඉතින් මේ වීඩියෝ lesson එක හොඳින් බලලා අවසානයේ තියෙන ට්‍රන්ස්ලේෂන් ස්තනියම ලියන ඇක්ටිවිටි ස්තනියම කරන්න කිසියම් හොගැටලු තිබේ නම් පහ නැති කමෙන්ට් සෙක්ෂන් ඉදිරිපත් කරන්න මෙවැනි වූ ඉතා සරල පැහැදිලි කිරීම සහිත ඉංග්‍රීසි පාඩම් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පහ නැති රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න ඉතින් මේ පාඩම වාගේ යාළුවන්ටත් අදගත් වේ ෂෙයා කරන්න ඉතින් සමුගන්නම් I'll see you soon in another video lesson bye